දපුතේ දෙදස් දහන මේ එලල් පේපර එක පළමු කොටස එමනත්ම් බහුවරණ සාකච්ඡා කරමින් සිටින්නේ. අපි පළවන චප්ට්‍රකේදදි පරච්චේදේදී MCQ අටක් සාකච්චා කර දැන් දෙවන පරිච්චේද සිට නමුුවනMCQ එකන්න අප ආරම කරමු. මේ වෙද්දී පොදු පාඩම් මාලාලින් MCQ වටක් සාකච්චා කලි වරයි. දැන අපි ඊීළඟට කතාවට භාජනය කරන්න තිබෙනවා සිවිල් මෙනිකල් ඉෙට්‍රකල් ඉෙනි පාට්තුෙන් MCQූ දා හතර බැගින් ආසන් වශයෙන් දෙ මේ පාඩම තියෙන්නේ ද්‍රාව ජවසම්ප්‍රේෂණ පදතිය මිකැනිිල්ට මිකැනිිකල් පාඩ හතරක් තියෙනවා මෙ මිකැනිිකල් පාඩ හතරෙන් එක් පාඩමක් තමයි තරල යන්ත්‍රවිතියාම් තරල යන්ත්‍රතුළ කාරය කරගැනීම සොඳහා භාවිතා කරන තරල තරල ප්‍රධාන වර්ග දෙක්කට බදෙනවා වායු තරල සහ ද්‍රවතරල දෙ මේ තිබෙන ද්‍රවතරණ භාවිතා කරමින් ක්‍රියාත්මොකොන දිශාපාලන කපාටයක්. මේ දිශාපාලන කපාටවල මේවා ක්‍රියාත්මක වන ආකාරය අනුව ඒවගේ තිබෙන අයවට විශේෂතු සංකේතයන් මේ තිබෙන සංකේතය. දෙ මෙයාගේ තිබෙන ආකාරයට කවුලු පහක් තිබෙනෝ එකයි දෙකයි තුනයි හතරයි පහක්. දෙැ මේ පහේ කවුලු දෙකටපකන පහ දෙක කපාටය. කමක් මේකට දුවපොතේ කැනෙ පහ දෙක කපාටය ඔබට මේ පිළිබඳ තාම හොඳ විස්තරයක් ලබාගරීම හැකියාවව තිබෙනවා ජව සම්ප්‍රේෂණ පදතිර අදාළ සමාලෝචන ප්‍රශ්න අධ්‍යනය කරනවිට මේ සමාලෝචචන ප්‍රශ්නවලදී ඔබට හො ආකාරෝම විස්තර කරදී තිබෙනවා මේ දිශාපාලන කපාටේ කොහොමද මේ කපාටය ඉන්වෙන්නේ කපාටය මේ ද්‍රවය පිටවෙන්න කොහොමද ද්‍රම ටැන්කියට ආදායකට මේ ද්‍රවය ගලායන්න කොහොමද මෙයාග තෙර ස්පින්න් වරගේ මෙයාගේ ක්‍රියාකාරරිත්වන ආකාරයමන මෙයා සියල්ලම එහිදී ඔට සහ කර තිබෙනවා තර අපට බැලූ බැල්මට කවු එකයි දෙකයි තුනයි හතරක් තිබෙනවා එනිසා හතරයි පහක් තිබෙනවා එසා මෙය පහ දෙක දිශාපාලන ද්‍රව ජව සම්ප්‍රේෂණ කපාටයන් මේ පිළිබඳ දර්ග විස්තරයක් ඔබට ලබා ගැනීමේ හැක අාවතිවෙන පුතේ මේ ජවසම්ප්‍රේෂණ පදතියරදාළ තරල ජවසම්ප්‍රේෂණයට දාළ සමාලෝන ප්‍රශ්න අධ්‍යනය කිරීමේදී. බොහ අවස්ථාවල යිඩලික් යන්ත්‍ර ස්කැමේටර බැකෝලෝඩ මේ වගේ ද්‍රභාවිතා කරමය අංචවල සම්මත සංකේත ක්‍රමයකින් මේ වගේ කපාටය වල ක්‍රියාකාරිත්තුවය සිදුවන ආකාරය පිළි බදව ඔබට අධ්‍යනය කිරීමේ හැකියාව පවතයෙනවා. ඉළඟට අපි එනවා දහවන ප්‍රශ්නයට දහවන ප්‍රශ්නය දයපුතේ ඇත්තටම මේ තිබෙන්නේ අපේ මිකැණිකල් වල එම තන් ඔටෝමබයිල්වල භාවිතාවන පදධතියක්. අපි කියනවා කැම්බ කස්ට 2 කැම්බ 2 බ කස්ගහට මෙමටික තමයි අප වීල්ලයිමන්ටවලදීලමලයිමටකේද සාකච්චට භාජනය කරන්න. වාහනය ගත්තහම මෙන වාහනය අපි මෙයි කාරකක් ගත්තහම දුහපුතේ මේ තිරන රෝධ උන රෝධ තියනවා මෙන්න මේ උඩිම් බැලුවහම මේ රෝධ දෙක ඇලවෙනවා එක්ක ඇතුල් පැත්තට වෙනවා ඇතුළ පැත්ට තිබබොත් තෝඉන් එියට තිබො තෝර උට්ට එක ඇතුළු ඇලය සහපිටල මෙ තෝ එක ඒවගේම වාහනයේ දෙස මෙන්න මේ පැත්තෙම් බලනවා මේ පැත්තෙම් බලනවා මේ පැත්තෙම් බලන්න කෝනයට අපි ස්සරහ පැත්තෙම් බලන ෝනයට අපි කනවා හැඩකෝනය මේ පැත්තර කියෙන අමකද අනුගාමී කෝනය ඔය වර්ගතුන තමයි කැම්බ කස්ට ටෝ විදිර අපි හඳුරන්නේ කැම්බ කස්ටෝටෝ කැම්බ කට ටෝ විදිර ගන්න දැම් මේ රූපසටහනේ පෙන්වන්නේ හැඩකෝනේ කොයි පැත්තෙද බලන්නේ ඉදිරි පැත්තෙන් වහනේ. වහන ඉදිරි පැත්තයෙන් බැලුව හම ඔබට පේනවාමේ ඉදිරි පසු රෝධය තරමක් ඉවතට ඇලවෙලා ඉවතට ඇලවීමක් මේ ඉවතට ඇලවීමේ දී මේ ඇලවෙන සිරසස් තමඟ ඇලවෙන කෝනය පෙන්වන රූපයටට අපි න හැඩකෝනය කුමක්දපුතේ හැඩ හැඩකෝනය ඒවගේ ම දුවපුතේ ඔබටතාව පැහැදිලිව පේනවා බීයකෙන් මෙන්න මේ ආනතියක් මේ තිබෙන් කිසියම් ආනතියක් මේ ආනතිය නදහස් කරනවා රෝදය හැර එට රෝදය සම්බන්ධලා තිබෙන රජ ඇනේ හෝ ගුලාම බෝොයින්ට එක බෝ ජොයින්් එකයි රජයනන් තම මේ රෝධය සම්බන්ධලා තිබෙන්නේ අක්ෂදන්නු සුක්කානම් දඩුවල්ට ඒ අරහත්තම රෝදය හැරවෙන්නේ. ඒ රජයනය හෝ ගුලාමුට්ටු යාකරන රේකාව සිරසත් එක්ක සාධන කෝනයට අපි කියනවා රජ ඇන ආනතිය එමනතාඒකට කෙන කින් පිං ඉංක්ලනේෂන් කියලා මේ වගේ ඇයි තරමක හැදයක් මේ රෝධවල පවත්වා ගන්නේ දොයපුතේ අපි රෝධය හරවනවා සුක්කානම කරකොලා සුක්කානම කරකොලා රෝදය හරවලා ඊට පස්සෙ නැවතත් ඒ පිහිටුමට ගන්න අපි ආයාසයක් දරන්න අවශ්‍යන හ. ඉබේතම රෝධය හැරෙනවා ඒවගේ වාහනේ දිසා අස්ථාහිතාවය පවත්වා ගැනීම මේ වගේ ස්ථායිතාවය අරමුණු කරගෙන මේ වගේ කුඩා කෝනයක් හැරවීම කුඩා හැඩයකට පැවැත්වීම අපි සිදු කරවා. ඒවගේ මේ පැත්තෙන් බැලූ අනුගාමීකෝණය මේ පැත්තිෙන් බැලුව අනුගාමිකෝනය යත් අපි මත තියා ගන්න පුළුවන්න්නට මේ පැත්තිෙන් බැලුවම රෝධදය මෙ සිර සක්ෂය තියෙනවා මේ රජ ඇන අයි මෙන්න මේ රේකාව යා කරන විට මෙන්න මෙහෙම හැදෙනවා. මේ පැත් රවා මේ දෙක යාාවන රේකාව සිරසත්ක ුඩා ඇංගල් එක්කින් තිෙන්නේ. මෙ මේකට පි කියවා මොනකෝන රද අනුගාමි කෝනේ. එනිසා සියලු දරුවෝ ආවස්ථා කිහපයකද භහකිද මේ හල තියෙනවා ඒවගේ මේ මගින් සිදුවන්න කාර්රාව දැනගැනීම සඳහා විීඩියෝ දර්ශන බලලා පෙලපොත් බල්ල ඒවගේ තින සම්බන්තා එක 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 සාරාංශ කත කරමින් තියාගඩෝන. බැලූ බැල්මට මේකෙන් පේනවා හැඩකෝනය වක න දන හැඩකෝන රෙන හැඩකෝන කියර ඒවත් බවබෝධ කරන්නව ඩිපි ඩිුකේශ ලිවර තා පහැදිලිවීමේ සදහන් කරතිනවා කින් පින් ඉන්ක්ලවේෂන් එමන ත්තත් රජ ඇන ආනතියත් ඉතා පැහැදිලිව මේ බීගෙන් පෙන්න්න නවා එමනම් මේකට ගැලපෙන උත්තරය වෙනවා හැඩකෝනය සහ රජ ඇන ආනතිය මේ කරන්න වී ලලයිමට් එක මේ රෝධ අතර ඉදිරි පස රෝධ අතර විශේෂයෙන් ආනතය සවභාවයක් පවත්ව වන රෝධත පරතරය වෙනස් කරනවා වාහනේ ගමන් කිරීමේද වාහනය සමතුළ එත්තා වැට පත් කරනවා. මෙන මේ නිෂ්පාදකයඇතමයි මේ පවතින් වවන ආනත්ත සවභාවය ීර්වය කරන්න. කිසි අවස්ථාවක මේ ආනත සවභාාවය නිෂ්පාදකය අ දෙනගේට වඩා වැඩියෙන් තිබුණොත් අඩුවෙන් තිබුණොත්. මේ රෝධෝල පැත්තක් ගි වෙන්ඩ ගන්නවා. ඇතුළ පැත් ෝපිට පැත් ග න්න ගන්න. සතමි නිරතරේම වාහන ගිල ලමෙන්් චෙක්රන යි චරඒ වගේම වාහනය එක පැත්තකට අදින්ද ගන්නවා පැත්තකට ඇදිය අනු ස්වභාවයක් පෙන්ල්ලූ කනවා මෙන මේ කාරණා සියල්ල සලකා බලා වාහනය නිරන්තරේම මේ වීලයි මටක මස කහිපට තා කීල ලයිමට එක්කර රෝද නිවරදි තත්වය මතුළුත්තාවය පවත්තා ගතොත් අප වාහනය දිසා ස්ථායිතාව සමුතුළුත්තාාව ආරක්ෂ කරගන්න පුළුව. ඒවගේ සමහර වාහන පරණ වාහන මේ සම්බන්ධල තින ක් ද බොල්ඩ ොයින්් ගැලවෙන්න පුළුවන්ගේෙවෙන්න පුළුවන් අකරර්මණ වෙ වන්න පුළුව. ඒ වගේ අවස්ථාව තිප කෝම ජෙස්මන් ටෙක්රක් ැවතාවක් වෙනස් වෙනවා පරණවාහන වල. එනසා බිල්ලයිමන් කන් තැනදිති කියෙනවා මේ තයිරොඩ් මාරු කරන්න බෝඩ ොන්ට් මරු කරන්න මෙන්න මේ වගේ අදහස්ඔබට දෙනවා ඒවා සිදු කරලා වාහනතාම නිවැරදිව මේ සතුලිත්තාාවේ දී මේ කෝනිිකාගගේන් නිවරදියාගේන්ගේ පවත්තුවා ගැන වැදගත්ව වන. ඔබල කාර තින වාහන රංගේ හම වාහනේ රෝධ හතර කිසියම් කම්පට පදතියකට සම්බන්ධ කරනවා සම්බන්ධ කරලා මේ සුදුස්සු ආනතියන්ට යටටින් මේ වගේ බෝල්ජොයින්් මේ සම්බන්ධන මේ දඩු නිවරදිගයට කරකවලා නිවරදි ආනතයට පවත්වවා ගැනීම දපුත සිදු කරනවා විල්ල ලයිම් එක ඒහිදී කරන්නමුකක්ද කැම්බ කස්ටටෝ. උඩින් බැලූහම තෝන්ටෝරව් ඉස්රයි බලුවහම හැඩකෝනය පැත්තෙම් බැලූ හම අනුගාමී ෝණය මෙයාටවෙෙන් වෙච්ච නියත කෝනිිකගයන් සහ මේ නහත පරතරයන් තියනවා මේවා පපවත්වා ගැනීමතයි සිදදු කල ත්තේ. මේ පිළිොඳ හොඳට අධ්‍යන කල මත ාගන්න. ඒමන අපට දහවන ප්‍රශ්යට පිළිතුරු ලබෙනවා හැඩකෝණය සහ රජ ඇන ආනතිය. ඕන ඔටමබයිල්ල ප්‍රශ්යක් මිකැනි කල්වල අරක තර් යන්ත්‍රද්්‍යාවේ මේ කොටම බයිල්ලක. ඊළඟට අපි එනවා හැඩගාන යන්ත්‍රය භාවිතාවන චලිත පරිවර්තනය වන්නේ හැඩගාන ෂේපන් මැශන් හැඩගාන යන්ත්‍රයක් මේ චලිතයන් ගත්තහම එව සමස්ථ චලිත ගත්තහම ඒවාත් චලිත කතරකට බෙදන්න පුළුවන්ම එකක් තමයි බ්‍රහමණ චලිතය ඊලාට පිට ගන්න පුළුවන් දෝලන චලිතය ඊරට ගන්න පුළුවන් අනුවටුම් චලිතය ත ගන්න පුළුව ර ච හැඩගාන යන්ත්‍රයක දපුතේ වෙන්නේ චලිත පරිවර්තනය කිරීම බොහෝ යන්ත්‍රෝප කරනවල මේ චලිත පරිවර්තන සිදුවනවා. එනිසා අපිට පාඩමක් තියෙනවා චලිතය සහ බලසම්ප්‍රේෂණ පදති මේ චලිත කොහොමද සම්ප්‍රේෂ්ණය කරගන්නන්නේ පාඩම ය නාලිකා වරහහාට ලබද තිබෙන. ඒ ප්‍රධාන චලිතයන් පරිවර්තනය කරගන්න උපහංග උපකරණ පිළිබඳව අවබෝධය තමයි වැඩගත්තුවන්න ත්‍රම අපි කතාරන හැඩගාන යන්ත්‍රය සපින් මැශින් එක සාච්ච භානය කරන්න ප්‍රඩක්ෂන් පාඩමි එකලස් කිරීමේ පාඩමේ එකලස් කිරීමේ පාඩමේදී අප මේ භාවිතා කරට මෙන මේ චලිත පරිවර්තර යන්ත්‍රය දුව පුතේ බ්‍රමණ චලතය බ්‍රමණ චලිතයක් ලබාදනවා ඒ ලබාදන බ්‍රමණ චලිතය මගින් හැඩ ගාන යන්ත්‍රයේ මෙන්න මේ වගේ දෙපස්සට චලිත වන අනුවටුම් චලිතයක් ඇති කරගන්නවා. දෙපසර චලිතවන අනුවටුම් චලිතයක් බ්‍රහමණ චලිතයක් මෝටරයක චලිතයක් සිදුවනවා එයාගේ අනුවටුම් චලිතයක් බවට පරිවර්තනය කරගනිමින් හැඩගෑවීම ෂේප් කරවීම යකට කැබල ෂේපෙන කිසියම්ම ආකාරයට ආනත වබාන ෂේපෙන ිනමයා කාරයට අනුවටුම් චලිතයක් සිදුවීම ඔබට අවබෝධ කරගන්න පුුවන්. එනිසා පොඩක්ෂන් පාඩබත් නරබන ඔබ මසිින් එක හැඩගාන මසිින් එක බෝරින් මැසිින් එක මිලෙන් මසින් මේ සියලු මසින්සල ක්‍රියාකාරිත්වයම සඳහන් කළ තිබෙනවා ඔබටමා පුනපුනා කියා සිටයා එපාඩම නරබද්දි youtubeබිය දර්ශන තිබෙනවා මේහ ලෑයන්ත්‍රවල ක්‍රියාකාරිත්තයේ ශේපෙන් මශින් එක ක්‍රාකාරිර්තය දලවාසේ නවබෝධයක් ලබාග යකඩට කොටස් වාන කොටස් මේ හැඩරනාකාරය ලෙත් මිෂ්න එක හැඩකරනාාකාය ිලින් මශින එක හඩකරගන්න කාරය ඩිලින් මශින එකක හැද කරගන්න කාරය. මෙවා නිවැරදිව අවබෝධ කරගත දවල පුතාලට තේරු ගන්න පුළුවන් මෙ වැනි ප්‍රශ්නට වලට නිවරදි පිරිතුර හැ එමන මේකට ගැලපින දේ තේ ොක්ද අනු බ්‍රමණ චලිතය අනුවටුම් චලිතයක් බවට පරිවර්තනය කරගන්නවා කියන කාරන වෙන නිවරදි පිරිිතුර වනවා එකකළොස්සනකට බ්‍රමණ. රිත ඊඟ ප්‍රශ්ට යමු නියත වේග අනුපාතයකින් යුතුව එකනෙකට ඉතා දුරස්ව පිහිටි සමාන්ත රක්ෂ දෙකක් අතර ජවය සම්ප්‍රේෂණය කිරීම සඳහා වඩාත් යෝගග්‍ය වන්නේදැන අපි ජව සම්ප්‍රේෂණ පදතිය දනවා ශක්ති සම්ප්‍රේෂණය කරන ක්‍රම මත කරගන්න පට ඒ පටි වර්ග තියෙනවා කිහිපයක් වී පටි පැතලි පටි පලල් පටි දැතිරෝධ දෙක් එකිනක සම්බන්ධ වෙලා ශක්තිය සම්ප්‍රේෂණය කරනවා ඊළකට ශක්තිය සම්ප්‍රේෂණ කන අක්ෂ දඩුලි ඊළඟ සක්තිය සම්ප්‍රේෂ්ණය කරනවා ද්‍රව පාදතියක් මකින් මෙ තමයි ශක්ති සම්ප්‍රේෂණය කරන දෙන ක්‍රම එකක් ස්ානෙක්ට තවත් ස්ථානයකට ශක්ති සම්ප්‍රේෂණය කරන කරම ගානය හන්නේ එකනෙකට ඉතා දුරස්ව පිහිටි සමාන්තර අක්ෂ දෙකක් කතර ජවය සම්ප්‍රේෂණය කිරීම සඳහා වඩාත්ම යෝග්‍ය ක්‍රමය එකනකට ඇත ස්ථාර දෙකක් කරහා පොර කටුජියර පොර කටුජීර පොර කටු කියලා කියනවා මෙන්න මේගේ හැඩය තිබෙන්නේ ජරෝධය ගත්තහම කෙලින් දෙතිජීර ඔය තිය කෙලින් දෙැතිජියර ඒවගේ ශක්තිය සම්පේෂණය වෙන්න පුළුවන් විනියත වය ගණුපාතයක් ඇතුව නමුත් ප්‍රශ්ය තියන්නේ මේ පොර කටු ජීරවල ගොඩක් ඈතටත් ඉතා දුරස්වශක්තිය සම්ප්‍රේෂණය කරන්න බේ ලඟ ප්‍රදේශක කතමයි ජිර පට්ේකගගේ ළඟ ප්‍රදේශකර සක්තිය සම්ප්‍රේෂණ කර ළ. මේ වගේමතමයි හෙලික්සිිය ජර හෙලික්ෂය ජර කොහමද වෙනස්ෙන්නේ මේ හෙික්සි ජර ආනතව නන්න පොඩ්ක් කාන දැමික කෙලින්ම තියන්නේ දැති රෝද ගත්තාම කෙලම් කළින් දැති ජීර කෙරල කියෙනම පොරටුවලට හෙලික්සිිය ඇංගල් වෙලා දිිත්තු හෙලික්සිීය ඔය වගේ. දත් ලික් කිය ී ර්ගතනවා ගො හෝ වවෙන ීර පෙටි ඇතුළේ ඒවත් නියත වේග ගන්න පුළුවක් නමුත් බොහෝ ඇතට ශක්තිය සම්ප්‍රේ්ණය කරන්න භාවිතා කරන්න බේ. ඊළගට ගන්න පැතලි පටිං පැතලි පටි මේ වගේ පටි දෙකක් භාවිතා කරලා පැතලි පටික් මෙනම ආකාරයෙන් භාවිතා කරමින් ශක්තිය දුර ඇතර සම්ප්‍රේශ්ණය කරන්න පුළුවන් දුර ඇතට රයන්න පුළුවන් නමුත් මේ ප්‍රශ්නය මේ පටය මේ කප්පි දෙක වටා ලිස්සනවා ක්ි දෙක වටා ලිස්සනකොට වනියත වේ ගණුපාතයක් පවතිනවද නෑ එනිසා මෙන්න මේ පිළිතුරත් වරදිනවා මේ පිළතුරත් වරදිනවා මේ පිළිපුරදත් වරදිනවා. පැතලි පටියටටා තරමක් හොඳයි වී හැඩේ පටිය ලෑන් මාස්්‍ර ට්‍රක්රවල තිබෙන වී හේ පටි පලේසිට එජ දක්වා ක්ති්‍යය සම්ප්‍රේෂණ ව ේර පට ක්තය සම්පේෂන. මෙයාග මේ වීහැඩේ පටිය කප්පිය වටාලිස් සන්නකළවා.ඒනිසා හොඳම ක්‍රමවේදය මෙන්න මේ ප්‍රශ්ධ අතරින් දංවල සහ දැතිරෝධය. ද දංවල සහ දැතිරෝදය ගත්තහම මෙන මෙ ආකාරයට තමයි දැත්ත පිහිතන්නේ ඔන්න දැතිරෝදය තවත්රෝධ යක්ති නො පැත්තේ. මෙන මේ දෙක? දංවැලකින් සම්බන්ධ වෙනවා මේක දංවැලකින් සම්බන්ධනවා දෑ තුොරට දංවැලකින් සම්බන්ධුන හම මෙ ලිස්සන බද ලිස්සන්නේ එනිසා නියත වේග අඩුපාතයක් පවත්වා ගැනීම හැකි අවතුනවා ලස්සන නැති නිසා වඩා දුරකට වේග මේ බ්‍රමණ ශක්තිය සම්ප්‍රේෂණය කරන්න තුළ මේ දුර මේ විශා දුරක්නේ තරමක් දුරක රන්න පුළුවක් එනිසා දේ පපුති අපිට වැදගත්වනවා දංවැල සහ දං දැතිරෝධ දම් දැතිරෝත චනන් ස් පොකට කියලා කියනවා චන ස් පොකට් වල් කියලා කියනවා. චනන් ස් ප්‍රෝකට් වල් වලින් අපිට පුළුවන් නියත වේග අනුපාතයක් සහ එතා දුරස්ව පිහිටි අක්ෂ දෙකක් අරහා ශක්තිය සම්ප්‍රේෂණය කරන්න. මේක බොහෝ අවස්ථාවලති නො බයිසි කළේ මෝට බයිසි කලේ ශක්තිය සම්ප්‍රේෂණ වන්නේ මෙ මේ දංවල් හා දැතිරෝධ රා එනිසා නියත වේ ගනුපාත පවත්වන්න පුුව ඒ වගේ මම මතක තියාගන ටයිමින් චන් එක දගර කඳ සහ කැමි දණ්ඩා අතර ශක්තිය සම්ප්‍රේෂණය කරනවා මේ දංවැල් සහ දැතිරෝද අපි එකට කෙනවා ටයිමන් චේයින් එක කියලා ඒගේ ඔබහ ටයිමන් බෙල්ට එකත් භාවිතා කරවා ඒ බෙල්ට තිබෙනවා දත් සහිත පටි දැ මෙතර තියන පැතලි පට වී පටිනේ එනට ත් සහිත පටි ඒ ත් සහිත පටිති බාම එබෙල්ටක ලිස්සන්නේ නක් චේන්බෙල් දෙකම භාවිතාක රෝ නියත වේග පවත්වා ගන්නවඕන අවස්ථාවදී. එම් මේට ගැලපෙන උත්තේමකක්ද දංවැල් සහ දංවැල් රෝධ එලවම කියන පිළිතුර දුව පපුතේ අපිට ගැලපෙනවා. දංවැල් සහ දැති රෝධ එලවම ගැලපෙනවා දොලොස්සොන ප්‍රශයට පස්සන උත්තරේ. මෙයත් එක් ස්ථානෙක් සිටතවත් ස්ථානයකට සක්ති සම්ප්‍රේෂණය කරන මිකැනි කල්ල ජව සම්ප්‍රේෂණ පදතියට අදාලයි. පැතලි පිස්ටන් හිසක් සහිත තනිසිලින්න්ද්‍ර එජිමක සම්පීන් අනුපාතය. දහය ලෙස එහි නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇත. දැ අප එජිමක් ගත්තහමමින එජ මේ සිලින්දරයේමිනම ආකාරයට මේට අපනත් TDC ම්ෙ විදිරගන්නවා බොම් මෙ මේට අපිනෝ පහරයේ පරිමාව ඒ වගේම පිසදමන පරිමාව මේගේ වචන භාවිත වනවා මේ සඳහා මෙ මේ පරිමාවට අපි කියනවා දහන පරිමාව එමනැත්ත සහන පරිමාව එමනත්තන්තාව භාවිතා වනවා වාසි පරිමාව මෙ මෙයාගේ පරිමාව මම ගන්නවා සිිම්පල් ඒ කියලා මෙයාගේ පරිමාව ගන්නවාබ කියලා. පිෂ්ටනය බසින්වල්ටන අතර දෝරනයවර. හිදිය දපුත අප සම්පීර්ණ අනුපාතය කියලා කියන්නේ සම්පීර්ණ අනුපාතය කියලා කියන්නේ සම්පීනයට පෙරමිශ්්‍රණ පරිමාව සම්පීන වෙනට තියන සපිීන පටන් ගන්නකො තියෙන පිස්්න මේ හරිිය එතරින් උඩ පරිමාව ඒ දැනබී ඒ ක ැන දහන කුටීර පරිමාව දන පහරයේ පරිමාව සම්පීර්නයට පෙරමිශ්්‍රණ පරිමාව බෙදීම සම්පීනයට පසු මිශ්්‍රණ පරිමාව ඒ වෙනවා සම්පීන වඋනාට පස් මිශ්්‍රණ පරිමාව මෙතිරගේ. දෙැ ඔ ඔය තරකත් අපි හිතේතියාගෙන සම්පී නනුපාතය දහය ලෙස ඒ නිෂ්පාදකයා සඳහන් කර ඇත. දෙැගේ සම්පී නුපාතය දහයයිලු දහය කල කියන්න මෙන්න මෙ දහය යට එකයි දහයට එකයි කියල කියන්නේ ඒ දන්න B බෙදීම ඒ පලමු සමීකරණය. ඊඩඟට කියරවපුතඒ මෙන මේ විදිහට එඒ සහන පරිමාව සයට විසියකකින්ද සිලින්ද්‍රයේ විෂ්කම්භය සයට දහයකින්ද වැඩවී ඇති බව හඳුනාගන්නා ලතිමු. දැඟ අපි සහන පරිමාව සියට විසියකකින් වැඩි වුනාා කියන කතන්දරය පොඩක් පැත්තකින් තියමු. සමස්ත විෂ්කම්බය සයට දහයකින් වැඩිවුණා සමස් විෂ්කම්බය සයකි දහයකින් වැඩිවුුණා ඒක ඇන දියපුතේ අපිට මෙන්න මෙ ආකාරයට ගත්තහම මෙන්න මෙයාගේ අරය මෙ අරය තියෙනවන මෙ මෙතැ ම් මෙතැන තිෙන අරය අරත් එම් කොච්චර ප්‍රමාණයක වැඩිබෙන්න්න ුනද සියට දහයකින් වැඩිබන්නන අරත් සර දයකින් වැඩිබින්නු අරයක නගත් සීර දහයකින් වැඩිබිු. දෙැන් අපිට මෙයාගේ විශ්කම්භය කොහමදගන්නේෆ වර්ග ගුණ කිරීමෆ වර්ග ගුණ කිරීම දැ එහමන සියට දහයකින් ගුණ උුණහම මෙආකාරයට අපි ගමු වි්කම්භය සියට දහයකින් වැඩ වූ විට නව සම්පීර්න අනුපාතය කැපිටල් ඒ ලෙස ගනිමු එනිසා නවසම්පීටණ අනුපාතය ඒ බෙදීම එකයි එකයි දැී නවගේ හොයන්න්නෝනේ සහන පරිමාව කොච්චරද පහරය පරිමාව කොච්චරද සහන පරිමාව කොච්චරද අරය සියට දහයකින් වැඩි වෙනකොට සට දහයි වැඩි වෙනකොට ඊට සාපේක්ෂව ඒත් වැඩිවෙනවා සයට එක සිය දහයකින් න සට කසි දයක වැඩ වෙන මෙයත් බීත් මොකක්ද වෙන්නේ සට එක සසිදයක ආශනශය වැඩිවනෝ ක කිය ගම් මාන ප්‍රමාණය වැඩිනවා දෙක වැඩිුවන් ඔය ප්‍රමාණය අදාළ පරිමාවෙන් අපි ගුණ කරනවා. මේ පැතත් අපිට ගන්න පුළුවන් ඒ වැඩිකිරීම සියයට එක සිය දයි සමයක දෙවන සමීකර ඉදිර ගන්න දැවබට පේනවා සියට එකසිය දහයක නගේ උඩින් එලට ගත්තාම යටටන් එලිට ගත්තම් ඒක ක පලඇවා. ඒ නිසා අපි ඒ සමාන වෙනවා මේ සූත්‍රය සුළු කරල ගත්තාහම ඒ සමාන වෙනවා කරද දායට ඒ නිසා සම්පී නනුපාතය කිසිදවා අවස්ථාවක මේ සියයට දහයකින් විශ්කාමය වැඩි වෙන විට සම්පී නුපාතය වෙනස්වෙනවද සම්පිී නුපාතය වෙනස්වෙන නැහැ මේ ආකාරයට දායම තමයි මේ සුළු කරන්න ඕනෙත් නැහැ සාමාන්‍ය අවබෝධය තිබ්හම දලා දහසත් ඉබ්බහම එක දෙකෙන් බෙදුවහම ලැබෙන්නේ නවසම්පීට අනුපාතය දහයම කියනගේ ලැබෙනෝ පැහැදිලීද හරි දැන්ගන්න ටම බයිලල ලස්සර ප්‍රශ්නයක් ඊළක ප්‍රශ්නයක් වනවා අනුවටම් වායු සම්පීඩක තරල යන්ත්‍ර විද්‍යා මේ තරලවලදී තමයි මේ වායු සම්පීඩක යන්ත්‍රවරග ගැන කතා කරන ඉතා පැහැදිලි තරලවලට අදාළ විශිෂ්ත ගනී නොටට එකක් ුකශ නාලිවේ අන්තර්ගත වෙලා තිබෙන ඒවානිවර්දිෝ නැත බලන්න හදාගන්න මේ කොහොමද මේ අනු වැ වර්ගය පිෂ්ටන් වර්ගය ඒවගේම නිබජ්ජක වර්ගය සර්පිලාකාරය මේ වගේ අක්කාකාර ගණනාවක සම්පීඩකයන් දක්නට ලැබෙනවා දැන් අනුවට වර්ගේ වායු සම්පීඩකයක් කියලකින් රෙසිප කටං පිෂ්ට නිහල පහල යනෝ පිෂ්ට නිහල පහල අද්දී හල පරිමාව පිෂ්ටනයට ඉහළ පරිමාව අඩුවෙනවා වැඩි වෙනවා අඩුවෙනවා වැඩි වෙනවා දැ මෙ ආකාරය පිෂ්ටනයක් ගත්තහම මෙන මේ ආකාරය පිෂ්ටනයක් ගත්තාම චූසණය පිටාරය මේ පිෂ්ටනය ඉහල පහළ ගමන් කිරීමේදී පිෂ්ටනය හ පහල ගමන් කිරීමේ දී මෙන්න මේ අපි කතා කරන පරිමාව අඩු වැඩි වෙනවා ඒදී මතකතියාගන්න මෙයාගේ පහලටනකොට පරිමවා වැඩව අඩු පීටන්න කලාපයකුත් මේ ඉහලට ගිහිල්ල මේ මැද වැඩිපීන කලාපයකුත් නිර්මාණයනෝ අඩු පීටන කලාපයක්සාහ වැඩි පීන්න කලාපයක් නිර්මාණයනො මෙන්න මේ පීඩන වෙනසෙන් මේතුරට චූසනයක්ත් පිටාරයත් එංජු මේ ක්‍රිය ආකාරත්තය ආකාරයම සිදුවෙනවා මේ තුළ චූසණය සහ පිටාරය අන අවස්ථාවේදී සම්පීඩකය මේ සිද වෙලා චූසනවාතය අරගෙන එ චුසනවාතය සම්පීටනය කරලා අදාළවාු ටැන්ක්කට යොමු කරවමින් මේ වර්ගේ වාය සම්පීඩක න්ත්‍රයක් ක්‍රියාත්මක කන තර්ලය සම්පීට්ය කරනවා තරර්ය තුර ශක්තිය ගඩා කරනවා ඉහත අංග අතුරෙන් සම්පීඩකය මගින් පිට කරන වාත ස්කන්දය ගැලීමේ සිගතාවය සම්පීඩකය මගින් පිට කරන වාත ස්කන්දය ගැලීමේ සිගතාවය වැඩිවීමට හේතුකාරක වන කොටස කොටස්වනුවීම. කොටස්තුනක් දීර තියනවා. සම්පීඩකේ ගැලීමේ සිග්‍රතාව තපපරයට ලෝග්‍රයෑම් කොච්චරක් වාත ස්කන්ධයක් මේ සම්පීඩ කියය තුළින් පිට කරනවද. මේසදහා බලපාන හේතු මේ වගේ මොනවද. සිසිලන වරල් ස්නේහන පදතිය වාත පෙරාන. එවන මේ වාත ස්කන්දයේ ගැලීමේ සිග්‍රතාවය වැඩිකිරීමට හේතුකාරක වන්නේ සිලන වරල් හේතුවෙනවද. ඉළඟට බලමු ස්නේහන පදතිය හේතුව වෙනවද වාත පෙරහණ හේතුවෙනවද. සිසිලන වරල් මගින් පිෂ්ටනේ අවට පිටමන තාපය ඉවත් කරනවා. තාපය ඉවත් කරලා මෙංජව පුළුවන් තරං සිල් කරනවා. එතුර මෙජ කාරක්ෂමතාවය මුණාවෙනවද ඉහලයානු. කාරක්ෂමතාවවිහලනු. මේ කාරක්ෂදා ඉහලගයාාව මෙයාගේ පිට කරන වාත ප්‍රමාණය වැඩි කරන්න ය හේතුවෙනවා. ඒවාගේම නේහලපදතියක් ලුබ්‍රිේෂ සිිටම එක යවනට ඒ තවදුරත්මයාය කාරක්ෂමතාවය වැඩි කරනවා. කාරක්ෂමාව වැඩවීම සමඳ මේ ඉස්කන්ධය ගැලීමේ සිග්‍රතා වැඩි වෙනවා. නමුත් වාත පෙරහණ ඒ සඳහා කාරක්ෂමතාව සඳහා බලපෑමක් සිදුවනවද වාත පෙරහයේ ්‍යවාත පෙරහ හරරිග යෙන්න්නු වාත පෙහ ලොක්වවෙන්න බයි නමුත් වාත පෙරහණ මෙයාගේ ගැලීම සිග්‍රතාවය කෙරෙහි. වැඩිවීමට හේතුවක් වෙන නැහැ. එනිසා දා හතරට පිළිතුර නිවරදි පිළිතුර සිසිරන වරල් සහ ස්නේහනය කියන මෙන මේ ප්‍රකාශය අපට නිවරදි පිළිතුර ලැස ගන්න පුුවන් ඒ සහ B මකද පුති අපිට ගන්න පුළුවන් ඒ සහ B. අපි ඉළඟ පහලොස්සන ප්‍රශ්වැට යමු. පාලොස්සන ප්‍රශ්ටත් මිකැනිකල් යාාන්ත්‍රික තාක්ෂණ වේදය අප පටි කන්න පුළුවන් රල යත්‍රවිද්‍යාට ළ ලස්සන ප්‍රශනයක් රූපයේ දැක්වන ආකාරයට පොම්ප මගින් Xටැයේ ට වටය දක්වා ජලය පොම්ප කරනවාක්ැයේ සිට වටැය දක්වා ජලය පොම්ප කරනවා පොම්ප කිරීමේදී භාවිතා කරනවා කිසියම් පොම්පයක් ේ පොපේ B ඉඳලා මේ දක්වා තින චූසන නලය මේක විසාරජන නලය මෙ චසන නලය ඔට අපි කියනමකදද චූසන නලය මේකට අපි කියනවා විසර්ජන නලය විසර්ජන නලය චසන හි විසර්න හිස චසන දිග විර්ජන දිග මෙන මේ වගේ පද ගණනාවක් ඔබට අධ්‍යනය කන්න වෙනවා. එනිසා මේ පොම්ප වර්ග ක්‍රියාකාරත් ඉතාම හොඳින් අධ්‍යනය කරමින් මේට අදාළ පැස්කල් නියමය ක්‍රියාත්මකන ආකාරය ණුලි මුල ධර්මය ක්‍රියාත්මකන ආකාරය මෙගේ චූසරනලවල දිග ප්‍රමාණ හිස චූසන්නල විස්කම්බේ ජලය ගැලීමේ සිග්‍රතාවේ මින මේව කරුණු පිළ බදවදුවලත්පුතාලා විශේෂවධානයක් යොමුකර සිටීම වැදගත්වෙනවා. දැ පී පොම්පය මගින් එක්ටැන්කයේ සිට වයි ටැන්කිය දක්වා ජලය පොම්ප කරනවා මේ අවස්ථාවේදී ඉක්ම වීතු ස්තතික හිස කොච්චරක් උසට අපිට ජලය පොම්ප කරන්න වෙනවද. දැන් මේ බලන්න පොම්පය කොච්චන පහල තිබ්බත් ජලය තියන කොහේද ඒ ස්ථානය පොම්පයර් චූසම් නලය තියන කොහේද ස්ථානය එනම් මෙන්න මේ උසක් ජලය අපිට අරයි අන්න ඕනේ දැම්ම ටැන්කය තිබෙන මේබ කොටස කොපමන ඉහල පහල ගියත් වැඩක් නෑ දැම්මටක වැඩක් නෑ ජලය තියන කොතනද ඒ ස්ථානය එනම් මේක අප ස්තික හිස කියලා ගන්නේ ඒ සහ ඊ. මෙ මෙතැට මයි ද පුතේ කියන ස්තිිතික හිස න ඉතාන වැදගත් කාර්මාව. ස්තිිතික හිස. චූසන හිස වෙන්නේ මෙන්න මේබීසිටඊ දක්වා. චූසන හිස වෙන්නන්නේ කොහෙද BීසිටE දක්වා චසණය කරන්නන හිස. ස්තිතික හිස කියල කෙෙනවා යටතිර ජල මට්ටමිදං ඒ සිටඊ දක්වා. අප හන්න මොන හිසද ස්තික හිසද ගොඩක් වෙලා වෙද ගහනු බිහE සහ ඊ පිළිතර ගුත්තිේරෝ නමුත් ස්තිිතික හි සමඳක තියාගන්න ඒ සහඊ තුර මේ ප්‍රශ්නය සමහර විට ඔබට පොම්ප වරගල ක්‍රාකාරතය අධ්‍යනය කරන්න ප්‍රාන ස්ථාන කිහි ප්‍රයක් තියෙනු එතම ටෝමෝබයිල්ල සිල්ලන පදතිය ඒවගේ මොටෝමබයිල්ල ස්නේහන පදතිය පොම්ප ගණනාවක් ගැන කතා කරනවා. ඒවගේම පොම්ප කෙන තව කතා කරනවා ඔබට ගෘහස් ජාසාම්පාදන හා කසල කළමනා කරන පාඩම. ො චසණ ස සපල චෝසන හිස මෙන්න මේ වගේ දේවල් ඒවගේ තරලයන්ත්‍ර ඉද්‍යාවවෙදි පොම්ප පිළිබඳව ජලපොප පිබව විශවාල වශයෙන් සාකච්චා කරනු. එනිසා මේ තරල එමන තම් මිකැඩිකල්ලට අදාල තල බබර් පොම්ප සම්පීඩක යන්ත්‍ර මෙන්න මේවා පිළිබඳව එක විට අධ්‍යනය කර තබා ගැනීම. එක තිීරි ගොඩක්ල සද්‍යන කර බා ගැනීමෙන් මෙන්න මේ වගේ තාම ලස්සන ප්‍රශ්වලට කොඩා සිද්ධාන්තයක් ක අදාලා ප්‍රශ්වලට ඔබට පිළිතුර ැියීම හැකිියවලැබෙන. ස්තතික හිස ඊරඟට මම එනවා දාසේ වන ප්‍රශ්යටයෝ දාසනු ප්‍රශ්ය අපි කතා කරන්නේ ටමොබයිල් වල පදතියකින් මේ ටමබයිල් වල පදතිවල තිබෙනවා ප්‍රධාන පදතියක් පනගැන්නුම් මෝටරයෝ පනගැනුම් මෝට අවශ්‍යවන්නේය යයි. ඔබ දන්නවා ආරම්භ කවස්ථාවේදී ජවරෝදය ශක්තිය තිබෙනවද ජවරෝදේ ක්තිය නැහේ එනිසා ජවරෝදයට ශක්තිය ගබඩා කරන්න භාවිතා කරන උපාන්ගේ උපකරණ විදියට අපිට පනගැනු මෝටරය හඳුන්න්න පුළුවක් ටා ෝර පනගැනු මෝටය. මේ පනගැනු මෝටේයට අපි ලබා දෙන්න සරලධාරාවක්. මේ පනගැනු මෝටරයකට සරලධාරාවක් ලබා දෙන විට මෙන්න මේ වගේ බ්‍රමණය වන අපිට තිබන ආමේචර දඟරය. ඊළඟට දෙලා චුම්බක සේෂ්‍රේය මේතන චුම්බ ේෂ්‍රේය නොත්පෝල් සෞත්පෝලිතර ුම්ඹක සේශ්‍රය අපි මෙන්න මේවට සර්ලධාරාව ලබා දෙන්නේ න්‍යාදේශක කණ්ඩ හරහා කවුරු හරහත්දුවේ පුතේ න්‍යාදේශක කණ්ඩ හරහා තමයි අවශ්‍ය සරලධරාව ලබා දෙන මෙන යාාකාරයට නි්‍යාදේශ කණ්ඩයක් අපිට හඳුන්න්න පුළුවන් ඔයතින් න්‍යාදේශක කණ්ඩේ හැඩය මෙ නි්‍යාදේශක කණ්ඩය හරහා තමයි දේපුතේ අවශ්‍ය සර්ලධාරාව මිනමයාකාරය දන්නරරිල් ලෙස ලබාදමු. එනිසා අඩංගු නොවන කාණ්ඩය වන්නේ කියලපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් දැම් මෙයාගේ අඩංගු වෙනවා න්‍යාදේශක කණ්ඩ දෙබන් පෙන්ලාතින නි්‍යාදේශක කණ්ඩි එකයි ඇත්තර මේ සරලධාරා මෝට්‍රයක ක්‍රියාකාරිත්තය සරලධාරා මෝටයකට ධාරාව දෙන්න න්‍යාදේශක ක්ඩ හරා දෙම්මන් පෙන්ලතිෙන එකයි ගේ නි ආදේශ කන්න ගන්න නාවක් තිේරු ඒය හරහා සම්බන්ධ වෙලා දෙනවා ඒවාගේ ඇතිලි අන්න ඇතිල් තමයි මේ ගස්පර්ශෂ විී බෙනද මේ කැරකෙනවන ඇතිලි බ්‍රශ් අනිවාරයෙන් අවශ්‍යනෝ. ඊරට අපිට අවශ්‍යනවා ආමේචරය මෙ මේකොට සරට තමා අපි ආමේචරයක කියලා කියනන්නේ ආමේචරය කැර කැන කොටස ආමේචරය මෙ මේකට අපි කියනවා ඩින් ඒ ඇත්තං ශේෂත්‍ර දඟරයෝ. පරිනාලි ආශ්චුරච්ච සොනොයිට් සච සොනොයි් සවිච්චක තමයි මේ මෝටයට ලබා දෙන ධරාව කැරකුම් බලය ඇතිකිරීම ඇතිකිරීම සමඟ මේ කැරකෙන මෝටරේ සම්බන්ධලා තිබන දවරෝධත් එක්ක තියන එත් දවරෝධයත් එක්ක දවරෝධය සම්බන්ධල තිබෙනවා මෙයාගේ රෝධයත් එක්ක ඒ රෝධය සම්බධතාවය ඇතිකිරීම නැතිකිරීම කරන්න. එන්සා පරනාලක සුවිචය ඉතාම වැදගත්වෙනවා මෙන්න මේ පනගැු මෝන්ට්‍රරය එක. මේ සම්බධතාවය ඇතිකිරීම නැකිීම. ජවරෝධයෙන් ඉවත්වෙන් ඕනි. කිසිම් අවස්ථාවක කැරකෙනවා විශාල වේගෙන් ජවරෝධය ජවරෝදය ශක්තිය ගඩා කරහම ඉක්මට මෙ මේ මෝට්‍රය හා සම්බඳධ රෝධීවත්වෙන්වා. ඉවත් කිරීම කරවා පනාාලිකා ශවිච්චමනලතා සොරනොයි් ච්චක මගේ. නමුත් වෝල්ටියයතා ආයාමකයක් පිළිබඳ අප සාකචාන භාජනය කරන්න ෝල්ටේ රිගුලටරයක්ක් පිළි බඳව අපි පණගන්න්නුම් පදතියද සාකච්චට භාජනය කරන්නේ එන්සා දෙවන ප්‍රශ්නය අපිට වැරදි ප්‍රශ්නයක් විදිට දේපුත සලකන්න පුළුවන්න්. දෙවන උත්තරේ වැරදි දිර ගන්න පුළුව මේට ගැලපෙන උත්තරේ වෝල්ටියතා යාමකේ දා සේට පිළිතුර දෙක දැඟීටට අදා හත මෝට රතවල භාවිතාව රෝධක පදතිය හා සම්බන්ධ ප්‍රකාශ දැම්මා මේ ප්‍රශ් කරනටමා තරක කරන විදිය බලන් මට තරක කරන්න විශාල සිද්ධහන්ත ගණනාවක් අවශ්්‍ය වෙනවා ඒ සිද්හන් තොස්සේ තම මංකින් එකින් එක එක තාර්කීකයැන් ගොඩනගාග නිරදි පිතුර ගැලපෙනව ප්‍රශ්ය හයා ගන්න ඟ ෝට අතවල භාවිතාවන රෝධක පදතිය ටම බයිරල දැන් අපි සාකච්චා කරනවා බක්ටම් එක බස්ටම් එකේදී කියනවා ල ම් එක Aො බම් එක දැහන මේ ප්‍රකාශ තුරින් නිවැරදි වන්නේ අපි ඒ ප්‍රකාශයටම ලිස්සුම් විරෝධී රෝධක පදතියක් ඇන්ලින් බ सිටම් මගින් රෝධක යදදිීමේ දදි ර කැරකවීම නතරවීම වලක් වයි. රෝධ කැරකීම නතරීම වලක් කොරු. ඔව මකද කරන්නේ රෝධවලට බලයක් නිසි කා රතරයේ ක් ට මක ්‍රේක් ල මගින් ිස්ක ෝ ම් එක විේෂෙන් ිස්තමයි ය එ බහ වස්ථාවල ඩිස්ක තප්පෙට විශාල ප්‍රණයක් ඇල්ලි මතරීම ඇල්ල මතාරීම ල්ලි මතරීම සිදරු. එනිසා අවස්ථා කහිපයකදී පහුගේ බාගෞරු දුවලද. ක් ටම ගැන සාච්ච කරති බරුවා එන ඔබොගේ වගකීම මේ ABCස් බ්‍රේක් පදතිය පිළි පදව හොඳින් අධ්‍යනය කරන්න හොඳින් අවබෝධ කර ගැනින්ඒ සිිටම්ම ගැන්. අල්ලනවතාර අල්ලන අතාරන අල්ලනවතාාරන ඒ ිටම ේ අන්න එයාකාරයට ලිස්සු මරෝධී රෝධක පදතියක මේ රෝධක යෙදීමින් ටික ටි ට ට ෙන්ටි ටිටි ෝධද කැරීම වතිර. එහම අපිට වැදගත් ඇන්න ඇයි මේ අල්ලලාතාරරිෙන් අලලාතාරින් අවස්ාවේදී රතය පෙරලීම් රය ගැස්සීම රථය පැත්තකට ඇදියාම වලක්වා ස්ථායිලෙස මේඒිය සිිස්ටම් තිීමට වාහනයක නවත්තාගන මගයා සහ බඩු බාහිරාදිය ආරක්ෂාකර ගැනීමහ කියාව පවතනවා ඒ සිිටම් එක නිසා වර්තමානයේ බොහෝ වාහනවල බහුල වශයෙන් භාවිතාවන පදතියක් විදි ර අපට ගන්න පුළවා ABC සිිස්ටම් එක. තැන්ඩම් ප්‍රධාන සිලින්න්දරය. තැඩම් මාස සිලින්ද්‍ර මගින් යම් රෝධක නලේක කාන්දුවක් ඇතිවහොත් මෝටරතේ රෝධකය සම්පූර්ණයම අඩාලෙවම සිදුවී. දෙම මේ රෝධක පදතියේ භාවිතාවනවා පැස්කල් නියමයෙන්. ඒ පැස්කල් නියමේදී අපි කතා කරනවා සංගුරෘත්ත අසම්පීඩ්්‍ය තරලයක් තුළ සෑම ස්ථානයකම පීඩනය නියත වී. ඒද අපි කුඩා වරගපලයක් පැත්තේෙන් බලයක් යදනකොට විශාල වරගඵලයේ පැත්ත තිබට සිලින්ද්‍රරය මගින් අධි බලයක් ක්‍රියාත්ම කරලා අධි බලය මගින් රෝධක පදතියේ ඩිස්කක ද්‍රම්ම එක හිරකර අල්ලා ගැනීම සිදු කරගන්නවා. දෙ මෙහිදී කියනෙ ටැන්ඩම් ප්‍රධාන සිලින්ද්‍රය. මගින් රෝධක නලයක කාන්දුවක් වහෝොත්. මේ රෝධක ද්‍රවය අරයි අයට නලේ කාන්දුවක් වූ හොන් අර අපිට ශක්තිය එලියට ඉවතර සම්ප්‍රේෂණය වෙනවා.ඒ අවස්ථාවේදී රෝධක පදතිය සම්පුර්යෙන් අඩාල වෙනවා. අනිවාරයෙන් අඩාල වෙනවා. අපට බලය දෙන්න බෑ නියද බලයක් අපිට දෙන්න බැරි වෙන එනිසා පදතිය සම්පූර්ණයෙන්ම සංගෘතත්තේතිය නොනේ සම්පර්ණයම පදති අඩා නවාකදක නිවරධ්‍යාකාරට රෝධක යොදන්න බැරි වෙනවා. රෝධක දීමට හැකියාවක් ලැබෙන එනිසා සම්පූර්ණ පද්තියම මොනගෙන් පිරිතිබියුතුද මේ ද්‍රවෙන් පිරිතිබියුතුයි වාතේවත් අඩංඟුවන්න බෑ සම්පූර්ණ බලයදීම සඳහා. ඊළඟට අපි කතා කරනවා රෝධක වර්ගේ බ්‍රෙක්් බූස්ටර් ක්‍රියාත්මක සඳහා චූසන නළහමුුවවෙෙහි සක්ෂන් මැනිෆොල්ලි රිික්තක බලය භාවිතා කරයි. රෝධක වර්ගේ එහමනත්න් බ්‍රේෙක් ූ්ටරයක් භාවිත කරන්නට චුස නලවල ්‍රික්්තකය රික්තක කලාපයක්. පි අඩු කලාපයක් නිර්මාණය කරගන්නවන බ්‍රේෙක් බූෂ්ටරයඒ ක්‍රියාකාරරිත්තුවයේද අනිවාරයෙන් මෙින මේ ප්‍රකාශත් සත්ති වෙනවා ැගතක නොබ. සිද්ධාන්ත කාරණ අඉගෙන ගන්න වෙනවා ABC. සිිටම්ේ ගැනවරදා ගන්නඩුවෙනවා. ABCBS ටම්ම එක ක්‍රියාකාරිත්තය. Bීකොට සංග බෙන්හනවා ප්‍රධාන සිලින්න්ද්‍රයසාහ. ිල්ර ටැන්ඩ මස්ට සිලින්දරේ ක්‍රියාකාරිුත්ය සිද්‍රේ යාකාර්ට පැස්කල් නියීමේ කොහමද ක්‍රාත්මක වන්නේ මෙයාගේ අභ්‍යන්තර කොටස් කොහොමද ක්‍රියාත්මක වන්නේ මෙම මේ පිළිබඳව ඔබට අධානයමමු කරන්න වෙනවා. එවගේම රෝධකවර්ගේ බ්‍රේක්් බූස්ටරේක ක්‍රියාකාරිත්තවත් නිසියාකාරම ඔබ අවබෝධ කර ගතොත් අන්න දෙදස් දහන මේ දදාහත ප්‍රශ්ට පිළි තුරළියන්න පුළුවන් එඒහිදී අපිගන්නවා ABC සියල්ලම මොනව වෙනවද සත්‍යය වෙනවා. තකො මේ තිර සිද්ධාන්තය නිවැරදි අවගෝධය පදතුවල ක්‍රියාකාරත්තුවය පළිබඳව නිවැරදි ආකාරය අවබෝධයක් ඔබ සතුව පැවතුනොත් මෙ මෙවැනි ප්‍රශ්නවලට අපිට විශේෂයම පිළිතුරු ලවීම හැකියව. ඊළඟට වෙන මේ ප්‍රශ් එනවා පක් ර ේරීම ක්ෂන වද දැමීම කර මිකනිකල් ප්‍රස්්ටික ිකනිකල් ප්‍රශ්ධහතර සික ප්‍රශ්න ල න්දින්ෙන් ප්‍රඩක්ෂන් වල ැ දක්න ටෝමෝයිල්ක්න් තරල ව සම්ප්‍රේෂ මේ වගේෙන්තතා ප්‍රශ්ටන්නේ රූපය පවවා න්ත්‍ර කොටසක විශ්කම්බය මලමිටර විසිපහ වු දණ්ඩකින් සම්පූර්ණය සාදා නිම කර ගැනීමට අත්්‍ය අවශ්‍යෝන වයේ විෂ්කම්භය විසි පහයි එතන විස්කම්භය විෂි පහක් වුවන මෙන්න මේවාගේ වෘර්තාකාර දණ්ඩක් ගන්නවා මේ වෘතාකාර දන්ඩ අරගෙන විෂ්කම්බය අඩු කරලතින විස්සට මෙ ගාන විස්සයි ඒවඩ අනි වාර්ෙෙන්ම ලේපත් මසිින කොනද නැද්ද ලේත්මසිිණ කොනව වෙනවා ලේත්මසිින කෝන විෂ්කම්බ අඩු කරන්න ලේත් මශින කේදාලා විශ්කම්බේ අඩු කරන ටූල් භාවිතා කළ ක්‍රමක්‍රමයෙන් ක්‍රම කරමෙන් යාගේ විශෂම අඩු කරන්න ඕන අන්න එතකොට ලේත්මෂිණ කවශවෙනවා දැ ඔබට පේනවා ඒ වගේම මෙන්න මෙයාගේ ඇතුළට සෑරීමක් හ කරන්න ඕ මේ සඳහ ලේත් මේෂිණක භාවිතා කරන්නත් පුළුවන් ඒ වගේ මුද පුතේ මෙන්න මේ තිබෙන හැඩට මේ තිබෙන විධාකාර හැඩේට මෙන්න මේ හැඩට මේ කොටස කපා ගැනීම සඳ ගෙවා ගැනීම සඳහා අප ඊලට භාවිතා කරයුතු න්ත්‍රයට අපි කෙනවා මෙහෙලුම් යන්ත්‍රය මිලින් මැශන් මලමන් දැගතට ට මේ අපිට මේ වචනවලින් පැදිලි කරන්න අමාරු ක්‍රියාවලිය. එ සතමවකු ඔබ ප්‍රඩක්ෂන් වලද පොඩක්ෂන් පාඩම ීඩියෝ සියල්ල නරබා අදාළ සිද්ධන්තකාරණය එකතු කර ගැමින් ලේත් මැශන් එක ක්‍රියාකාරත්ය මලින් මශන් එලන බෝරින් මශන් ඩ්‍රලින් මශන් ශේපින් මන් හඩගානමශන් මේ ප්‍රාන යන්ත්‍රවල ක්‍රියාකාරරිත්තුව ය දරස් දර්ශන බලන්නවා. යකට කොටස් සොල්ටක් සිදුකරන ක්‍රියාාවලිය. ඒද මේ පොට කැපීම පොට සෑරීම ගෙවා දැමීම හැඩකිරීම මෙින මේ අන්ත්‍රලින් කරනන්න කුමක්ද. ෙලි ලුව මිින් හෙලම් න්ත්‍රේ. ිලින් ශින් ප්‍රස ස හවා තම ලසටම කොට හැදකරගන්න ආකාර අපට නරබන්න පුුව. අන ඒතුළින් තමයිෝ බවබෝධය ලබාගන්න ඇත්තටම මොහදම මිලින් මැශන් ලකෙන් වෙන්නේ ිහිලුම් යන්ත්‍රයෙන් වෙන්නේ. අන තියනවා රූපේෙන්ව ඇති යන්ත්‍ර කොටසක විශ්කම්භය මිලිමිට විසිපහක් ව දඩක් සම්පූර්ණයෙන්සාදා නිමකරගැනීමට අත්‍යවශ්‍ය යන්ත්‍රය වන්නේ. ත වශ්‍යයන්ත්‍ර දිර පටරගන්න පුළුවන්. ලේ අත්්‍යන්ත්‍රය සහ මෙහලුම් යන්ත්‍රය දහටට නිවරදි පිළිතුර පහ බවටත්නවා ඔන්නඔ තරකය තියෙන්න. ට අවබෝධය තියෙන්නවනේ ඇත්තවශයම මිලින් මැෂි එක භාතාරමින් ලෝහෝ කොටසකට මොවාගේ වැඩක් කරන්න පුළුවන්. ්‍රලල් මේෂි එක බාතාරමින් ලෝකොටසක් මහක් කරන්න පුළුවන්. බ්‍රලින් මෂි එකම කරන කාරය. ලේත් මෙසිි එක භාවිතා කළ මේ වගේ සිදුරක් විදගැනීම හැකිියාව තිබෙනවාද. තිබෙනවා. ැඩගා යන්ත්‍රය ෝරින් මැසිි එක ක්‍රියාකාරතයන් ඉතාම ලස්සට හොඳින් පිළිවලින් ඔබ අධ්‍යනය කිරීමේ අවශ්‍යතාවය තමයි මෙහිදී පෙන්වාද නිදිරී නාගතයේ දිීත් මෙවා ඉතාම ලස්සන ප්‍රශ්න ඔබෙන් අහන්න හැකියාව තිබෙන අදනැද අනිවාරයම තිබෙනවා ඕන දහ අටට උත්තරේ පහා අපේන දහනමය ප්‍රශ් දහන ප්‍රශ්ත් ප්‍රඩක්ෂන් පාඩමි එකලස් කිරීමේ තාක්ෂනයදේ පාඩමින් ප්‍රඩක්ෂ පාඩමේ දිතාම ලස්සට සාකච්ා කරනවා මේ ලෝහ සතු පවතින බෞතික ගුණ රසානික ගුණ මේ බෞතික ගුණ යාංචික ගුණ යාම්්‍රික ගුණ යාන්ත්‍රික ගුණයක් කියලා කියනවා බලයක් ද දීලා එය ද්‍රව්වේ හැසිරෙන ආකාරයට අදාළව ශක්තිතාව සොයිකාරතාව සම්පීර්න ශක්තිය එනකට ආතන්න ශක්තිය මෙන්න මේ වගේ ගුණාගවලටික කියෙනවා යාංචික ගුණා. මෙයා ගහන ප්‍රශ්නය හැඩයම් කිරීම පහසුවීම සඳහා ලෝහයක් සතුව අත්‍යවශ්‍යයම තිබිය යුතු යාංචික ගුණාන්ගේ වන්නේ හැඩයම් කිරීමට හැඩගන්නවා ගැනීමට දැඩි බව අපි යට ප්‍රශ් උත්තරයට දැඩි බව වස්තුවක් මත බලයක් යදූවිට බලයක් යොදා සීරීම ගෙවා දැමීම ඔරොත්තු දීම හැකියාව සීරීමට ගෙවා දැමීමට ඔරොත්තු දීමේ හැකියාවට අපි කියනවා දැඩි බව. සුරඩ බෑ රහින්ඩ බෑ ගෙවා දවන්න බෑ. එහම ගොඩා දැඩිවුනොත් හැඩගා ගන්න පුළුවන්ද බෑ හැඩ කරවාගන්න පුළුවන්ද බෑ. බංගුරතාවේ වස්තුවට බලයක් දුන්නට කොඩා කොටස්සලට කැඩී බිදියාමේ හැකියාව. අගුර වගේ තියෙන් අනගුරු කඩෙන්ෙ බලයක් දුන්න වීදුරු කැඩෙන් බංගුරතාව ශ්‍රන්තක ්‍රබල වුණොත් අපිට ඒ කරන්නත් දේ ඒවගේම අපි කතා කරනවා ප්‍රත්‍යසතාවය වස්තුුවකට බල අද්දීල දික වැඩි කරගන්න දික වැඩිකරගත්තර පස්ේ ලවත් කරට පස්සේ නැවත මුල් පිහිට වන පැමිණවා මෙමන මේ ගුණඩාං ගටික න ප්‍රත්්‍යසථාව ඒ ගුණාන් ගයක්ත්මත ගත්තනවද ඊලට අපි කතා කරනවා ස්වී කාර්තාවය වස්තුුවක් මත බලයක් කතනවා වස්තුුවමත බල යදු යෙදුණන විටද. යාගේ හැඩේ වෙනස් කරගන්නවා. බලේ ඉවත් කළවිට වෙනස් වූ හැඩේම පවතෙනවා. බලේ ඉවත් කරාට පස්සේ වෙනස් වූ හැඩයම් පවතෙනවා මෙන්න මේ ගුණාන්ගේට අපි කෙනවා සවිකාරතාවය එහමනං හැඩයම් කිරීම පහසු කරවීම සඳදාල්ලෝයක් සතු අත්්‍යවශ්‍යම ගුණාගයක් බවට සවිකාර්තාව පත්තනවා. එන්ස මේ කොටසේදී අපි අවධානයට යොමු කරන්න ඕන රත්පිලියම් මැල්පිලියම් රත්වනවස්ථාවේද කරන පිළියම් මොනවද ත්ව දීරන පිළියම්මනවාද මෙනමියආකාරය හොඳ අවබෝධයක් මේ රත් පිළියම් ඇල් පිලියම් ගොද මේ ලෝහ වලට සිදු කරන ක්‍රියාවලිය පිළි බඳව මන අවබෝධයක් දලපුතාලට තිබෙන් ඕනේ. දහනමට එක ඉලගන තවත් ඉතාම ලස්සන ප්‍රශ්නයක් ශීත කරන ක්‍රියාවල තරලයන්ත්‍රවලද මේ තරලයන්ත්‍රයක ශීත කරන ක්‍රියාවල ශීත කරන චක්ක්‍රේදී තියෙනවා ප්‍රධානකොටත් හතරක් ඒතමයි වාීකාරකය ඉවපොරේට සම්පීඩකය ගනීකාරකය ප්‍රසාරණ කපාටය දැම් මේ තියන්නේ වාශ්පී කාරකය මේ වාශ්පී කාරකය තුළ මේ ද්‍රවය තිබෙන්නේ වාශ්පාකාරයට අඩුෂ්ණත්වයි ෂිත කරය තුළ සංසරණයමින් ශීතකාරක ද්‍රවල උෂ්නත්්‍යය අවශෝෂණය කරගන්නවා උස්ථත්ය අවශෝෂණය කරගන සම්පීඩකය මගින් මේ ඇදල ගන්නවා ක්‍රම්ප සරකින් කම්ප්‍රසරක ඇදල අරගෙන එය සම්පීඩයට ලක් කරනවා මෙි මේකට අපෙන සම්පීඩකය ඒ සම්පීඩකය මගින් මේ ඇදළගන්න අවස්ථාවේදී එයාට යන්න පුුවන් උපර මුස්්නත්වය කරලාංවෙනවා යන්නටල පර ස්ාත්ත ෑ. ෂස්තතය අඩියනවා. ඒ වාශ්පය නැවතවතාවක් අපි ගමන් කරනවා ගනීකාරකය කණ්ඩන්සරය ෂීත කරනයපිට පසිතිෙන දැල්. ඒ දළමාර්ගය අහරහා මේ වාශ්ප යනවිට තිකටික ටිකටිකමයාගේ තාපය ඉවත් වෙලා ද්‍රෝභාවන්ට පත්වනවා. ඒ ද්‍රෝභාවට පත්දල අඩු ෂ්තත්වයේ තින ශීතකාරක ද්‍රවය නැවත ප්‍රසාාර්ණ කපාටටිනවා. ප්‍රසාාර් කපාටේදී ද්‍රවතත්වයේ වැඩි පීඩය තිබෙන මෙම ද්‍රවය එක වර අඩු පීරණයකට පත්වනවා. එකවර මොනවිෙන වදදුවේපුතේ අඩු පීරිණකට පත්තරවා එකවර අඩු පීරණකට පත්වෙලා ප්‍රසාර්ණ කපාටය හරහා ෂනිිකව වාශ් භාවට පත්තනවා. එහිදයාගේ උෂ්නත්තය අවමවෙන්න පටන්ගවා. උෂ්තත්්‍යය අඩුවෙන ෂනික ප්‍රසාරණයක්කනවා ඒ ඩු තත්තේ පවතන ශීතකාරර්ක දවය තමයි වාශ්පේතමයි වාශ්පියකාරකය යවපොරේටරය තුළ සංසරණය වන්නේ. වාශ්පිී කාරකය යවපොරේටය තුළ සංසරණයවමින් ට පරිසරයට වයි ගෝලේට. එමතන් වට තිබෙන ්‍රීත කරනටේ වයි ගෝවාතය තියෙන ශීතකරන තින හාරදැවෙල තාපය වශෝෂණය කරගන්න. මෙන මේකට අපිකෙන ශීත කරන චක්‍රය කියලා. මෙ ශීතර චකර්‍රේ තා ලස්සන ප්‍රශ්්‍රයක් ද දහන හනෝ රලයන්ත්‍රෘද අඩා ාල. රූපේ දක්වා ඇති ශීත කරන පරිපතයේ ABC මගින් දක්වා ඇති ස්ථානතුරින් ශීතකාරකය වැඩිම උස්නත්වයකට ළඟාවන්නේ කොතනැකදීද. අන්න බීග. කාගෙදග බීකෙන ස්ථානය තමයි වැඩි මුස්්ණත්වයකට මේ ශීතකාරක වාශ්පය ලගවෙන් සම්පීටක යන්ත්‍රය තුළින් මේ වාශ්පය සම්පීට්නය කර ඉවතරදාාන ඉටද මෙයාගේ පීඩනය වැඩි වෙනවා ඒවගේ මුෂ්නත්වයක් මෙයාගේ වැඩි වෙනවා. මෙයාකාරයට විස්ස ප්‍රශ්නය පස්සේ අපේනෝ විසියක ප්‍රශ්නයතයමු. ඕන දුේ පුතේ විසියක් වොන ප්‍රශ්නය තවත්ඉතාම ලස්සන ප්‍රශ්නයක් ඔටෝම බල්වල ජවසම්ප්‍රේෂණ පදතිය එජමේ සිට ජෙරපෙටිය දක්වා සත් සම්පේශන ද ජෙරපෙට්ටිය අභ්‍යහන්තරේ ක්‍රියාකාර්ය තමයි මේ සඳහන් කළ තිබේ ඔබදන්නවා ජෙරපෙට්ටි වර්ග දෙකක් තිබෙනවා එකක් නිත්‍ය සම්බත් ජෙරපෙට්ටිය අනිත්තක රූටන මුටතු ජෙරපටිය රටන මුටු ජෙරපෙට්ටියේදී ඊසාාවන් මත ජෙර යාට මෙහට ගමන් කරවීම සිදු කර නමුත් නිතිමූට්ටු ජියර පෙට්ටියකදී එජයර නිතිාකාරයම නිත්‍යව සම්බන්ධ වී තිබෙනවා එජර නිත්‍යව සම්බන්ධ වී තිබෙනවා එකටෙනවා නිතති්‍ය මූටටු ජියර පෙට්ටිය මෙන මේකට අපි කියනවා ප්‍රධාන ඊශාව මෙතියෙන ප්‍රධාන ඊශාව ප්‍රධානීශාව මෙන මේ පැත්තට අපි කියනවා ප්‍රතිධාන ඊශාව මේකට කියනවා අතුරු ඊශාව අතුරු ශාව දැ ගානේ දොයපතේ මෙන මෙයා කාරයටයි කියන්නේ තාම ලස්සනට මෙන්න විදිහට නිතිමූට්ටු ජියර වර්ගේ ජීරපෙට්ටි එක දළ සටහන කරූපය දැක්වයි ඒසිට අයිදක්වාවු ජිය රෝධව ඇති දතිසංක්‍යාව වගුවේ දැක්වුයි. ප්‍රධාන ඒශාවය කැරකුම් වේගය මෙ මේ ප්‍රධානේශාවය කැරකුම් වේගය කොච්චරක් වෙනවද දෙදාහයි RPMම් වෙනවනු RPM වේනම් ජියරපෙට්ටිය දෙවන ජීරිය ක්‍රියාත්මක වන විට ප්‍රතිධාන ශාවේ මෙන්න මේ ප්‍රතිධාන වේගය කුමක් ද කියලානු දැන් මේ ගානේ දී ඉතාම වැදගත් වෙන්නේ මෙන්න මේ ජියර සම්බන්ධ වීම සඳහා අපිට යනවා බලු ලච්චම ඩෝක ලච්ච එක මේ තින ඩෝ ලච්ච එක Doෝ බලු කච කියලා කියනවා ඩෝ් මේ ඩෝ ලච් එක තමයි අපි ජර ලිවරඇත් එක්ක එහාට මෙහට ගමන් කරන්න ෆොස්ටක දැම්මහ මෙයාගෙත් එ එක සම්බන්ධ වෙනවා සක්ඩ එක මේ පැත්තට තර්්ඩක මේකෆෝත් එක මේක දෙ අපට දාන කිය දෙවන ජීරය දෙවන ජීරයට සම්බන්දධ වූ විට දෙවන ජීරයට සම්බන්ධ ව විට මෙන්න මේ ආකාරයෙන් බලය මෙතනින් මෙතැන් එනවා මෙතනින් මෙතනින් ඇවිල්ලා මෙතරින් ප්‍රතිධානයින් ඉවතයන ඔන්නව මයි බය ගමන් කරන දිශාව දැ මේ හා සම්බන්ධ වෙලාතිබන ජවරයන් මම වෙන්වෙන් වශයෙන් ඕන දැම් සඳහන් කරන්න පටන් ගන්න ප්‍රධානේශාවේ කැරකුම් වේගේ දෙසයක් ආරපම් නම් ජරය ජරපැටිය දෙවන ජීරය ක්‍රියාත්ම කලට ප්‍රතිධානී වේගේ කොහමනද කියලරු දැම් මේ ගාන මෙන්න මේ ආකාරයට ප්‍රධාන ඒශාව මේ විදියට තියෙනක ප්‍රධාන ඒශසාාවත්ත එක්ක ඒජරය සම්බන්ධලා තියෙනවා මේ විතියට ඒජරයේ දැතිකොච්චරද විස්සයි එත්තෙක් ජරය සම්බන්ධලා තියෙනවා ර ජරයජර දැතිගාන කොච්චරද අසුවවායිීජරත් එක්ක ඉළඟට ඩීජරය සම්බන්ධලා තිබෙනවාජරයේ දැතිගාන කොච්චරද හැටයින් දීත් එක්ක ඊලකට සම්බන්ධලා තියෙනවාජරේ දැතිගාන හැටයි මෙත්තැක ගමන් කරනවා ප්‍රතිධාන නිශාව දැශක්තිය යන්නේ කොහහරාද මෙයාගදලා මෙතන හරහා මෙතන හරහා මෙතන්ට යනවා බොහම ගමන් කරනවා ඒශාව හරහා මෙන්න මෙයාගේ වේගය ඔමගා කොච්චරක් වෙනවාද දෙදාහක් Rපම් වෙනවා වවා එවම් මෙයාගේ ඔමේගා කොච්චර වෙනවාද කෝනික වේකේ මම දැන් ගාන ගන්නවා ඒජියර ජියර සැලකූ විටදීජර සලක විට ප්‍රධානකය වේගය දෙදාහක් ම් නම් මෙගේ වේගයත් දෙදහක් වෙනවා කෙලිම් ඒට ඒත්කරට සම්බඳලති මේ රෝධය කැරක න ශවත්ක ඒශයේ Rර එක තමයි A පම්කහන්න එනිසා Rප මගේ සහ දැති අතර සම්බඳතාවට මටදාන්න පුළුවන් මෙන්න මේ සමීකරණය N බදීම NB සමාන වෙනවා ඔමගට ඕE ප්‍රතිවුරුද සම්බන්තාවත් වේගත් එක්ක මේ සමී කරන මතකතියා ගන්න වෙරෝඒ කොච්චරද විස්සයි NB කොච්චරද අසුයි ඔම කියද දන්නේ නේ ඔම එක ඒ කියක් වනවද දෙදාහයි මේ සුළු කරලා බලමු එම නිසා ඔමග? විස්ස වැඩි කිරීම දෙදාහ බෙදීම අසුව සුලුණ හතරයි පන්සීයි ආ ඔම බීරෝධය පන්සියක් ආපියම් එකකින් කරෙනවා මෙයා දෙදාහ වෙනකොට මෙගේ ආප එක කියද පන්සයක් ආප. ඉතාම ලස්සන සම්බන්තාවේ බලාගන්න මෙයාගේ R පන්සයයි න බීරෝධයයි සරෝධයයි එක ක්සල්ල එකින් සම්බන්ධලලා තියෙනවා. එවන මෙයාගේ Rප එක තමයි මෙයාගේ Rප එකත්ෙන්නේ මෙයාගේ Rපම කියද පන්සීයි R. එයාට මෙයා සම්බන්ධල තියෙනවා නමුත් මේ දෙන්නගේ දැතිගාන සමානයි එනිසා මෙයාගේ Rප කොච්චරද පන්සීයයි. ඒ ඇක්සල් එක එලියට යන ප්‍රතිධානයත් අනිවාර්යම ප්‍රතිධානය. වේගය මේ Rපම් එක වෙන්න ඕනේ ඒයාගේ කොච්චරක්නවාද පන්සීයක් RPMම් බවට පත්තනවා. එතාම ලේසි කාන මේචරයි සුළු කිීම් තියෙන් ගොඩක් සුළු කිීම් දෙරනය ගානකමේ කොඩාස් සුළ කිරීම් තියෙන් හිතන්න්නඩ තරයි තියන්න.ඒවනක් ගැලපෙෙන උත්තරය නිවරද උත්තරය කිය වෙනොදේ පුතේ සකණ්කට දැම්මහාම. ප්‍රධානේශාවය කැරකුම්ේගේ දෙදහක් RPMම් නම් ජරපෙට්ටිය දෙවල ජීරේ ක්‍රියාත්ම ගොනට ප්‍රතිධාන ඒශාවේ RPMම් වගේ කොච්චරක් බවට පත්තරවද පන්සීයක් බවට පත්වෙනවා ඕන මිකැනිිකල් වල ජවසම්ප්‍රේෂණ පදතිරාදාල්MC එක ඊළඟට අපි යනවා තවත් එවැනිMCකටMC එකත් ඔටෝමබයිල් MC එකක් ජවසම්ප්‍රේශණ පදතිය ද ආන්තර කට්ටලය සක්තිය සම්ප්‍රේෂණනවා නිමියලවම හරහා ඩිෆරන්සල් එක හරහා අක්ෂ දළු හර රෝදර ශක්තිය සම්ප්‍රේෂණය වෙනවා. මෝටරාතයක නිමියලවමේ රජරෝදය අටසි කාර්පියම් වේගෙන් කැරකෙනන විට ආන්තර කට්ටලය හා සම්බන්ධ රෝධයද අටසික් වේගෙන් කැරකෙන බව නිරේක්ෂණය කරලාදී. දවරෝධයයි රජ රෝධයයි නිමියලව මේ මෙ මෙ ආකාරයට නිමියලමේ තියෙනවා මේකට අපි කෙනවා දවරෝධය මෙ ඩිෆරන්සල් එක මේ අවරක්ෂ දන්්ඩ පල්ක පපල ්ටක අවර පෙතිකද මෙ අත්තක සම්බන්ධ වෙනවා රජරෝදය නේ රජරෝධය Rපම් එක අටයි මෙන් මේ රජරෝධයක් එක්ක තමයි දේපුතේ සම්බන්ධ වෙලා තිබෙන්නේ මේ දළ සටහනක් කඳන්නේ ඩිෆරන්සල් එක ගන්න මෙන්න මේ කොටසට අපි තමයි කැන ඩිෆරසල් එක මෙන්න මෙයාටයි මෙයාටයි අපි කියනවා? නිමේලෝම මේ ඩිෆරසල් එක දැ මෙයාගේ යහනවා මෝටරතය වේගෙන් කැරකෙන විට ආන්තර කට්ටලය හා සම්බන්ධ වම් පසරෝධය ආන්තර කට්ටලය හා සම්බධ වම්පතසරෝධය අටසීයක් වේගෙන් කැර කෙන බව නිරීක්ෂණය කර ලදී ඇයි දකුණු පසරෝදය බ්‍රමණ වේගේ වන්නේ මේරෝධය අටසීයකින් කැරකෙන වඩා RPMමකින් මේ රෝධත් අට සිය RPM කැරකෙන් ඕන. නමුත් අපිට කියලා නෑනෙ වංගුවකය නොවයි කියලා. වංගූක යනනම් යාගේ රෝධතර වේග වෙනසක් ඇති කරනවා. රෝධතර වේග වෙනසක් ඇතිරනු. එනින්සා පිතුර අට සියමයි. නිිත්්‍ය වශය මට සීයයි වෙනසක් වෙන නෑ. වාහනේ වංගත පැත්තට කැර කෙන විටන. වංගුව ඇතුළ පැත්තේ රෝධය වේග අඩු කරඩුවනි. ගහ ජීර සහ හිරු ජීර. ಮක් කර හිර කරන. ර ැර ගේ ර ತ ද ගේ ಡ ವಂಗ . ඒ ಂ ුණ ත්ತ හැරන ව හිර කර . ವ ෝද ගේ ಡ ර ක් ವಿ රනು. දක කෙලಿම් ಂඳල තිබෙන්නේ ෝදයට. ක්ෂ න ಹර ರෝද යට ವಿල් ට. මේක තමයි මේ අපි කියනවා ඩිෆරන්සලය මේකට අපි කියනවා ෆන ්‍ර මේකොටසර කියනවාමකද පුතේ ෆයිනල් ඩයි් එක මේකොටසට අපි කියවා ඩිෆරන්සලය මේ එකල සක් ලෙස තමයි නිර්මාණය කළ තියෙන වාහනයක් තුද එ එකල සක් ලෙස නිර්මාණය කළ තියන් ක්‍රාකාරරිතාම් පැහදුලි මට්ටමින් ඔබට අවබෝධ වෙන්න ඩිප ෙඩියෝකේ නාිකාවත්තය එක සම්බඳල හි ඩෝ බල නදඟ අපී ප්‍රශ්න විසි දෙකක් සාකච්චා කරා ඉල විශතුන ප්‍රශ්නයදල තියෙන්නේ අපිට විදුලි තාක්ෂණවේදය හාඉලෙක්ට්‍රොනිික තාක්ෂණ වේදට අදාළ ප්‍රශ්න අපේ ඒවදලපුතාලත් එෙක තුංග වන පරිච්චේදේඉදල සාකච්චාවට භාජනය කරම.